ර්මානු ශාස්සනාව. දේශකාණැන් වහන්සේ සියම් මහනිකායේ ශ්‍රීජය වර්ධන පුර කෝට්ටේ ශ්‍රීකල්්‍යානිී සාමග්‍රී ධර්ම මහාසංග සභහාවේ උපසම්පදාල් ලේඛකාධිකාරී, කෙදෙල් පිටිය ශ්‍රී මහාචේතියාරාමය හෙරලියාවල ශී සුධර්මාරාම පුරාණ විහාරය සහ, මානබේ සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරත්‍රයාධිපති, විශ්්‍රාමලත් විදුහල්පති රාජකය පණ්ඩිත ශාශ්ත්‍රපති, ජේෂ්ඨ කර්මවාගාච්චාර්ය පෝජ්ජ පාද මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීද්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාස්සනාවේ දායකත්වය දරන පින්වතුන් කොළඹ පහ තිබිරිගස්යාය පාරේ චිත්‍ර රන්ගෙද්‍ර මහත්මිය ඇතුළු පවුලේ සියලුතිනා. මොරටුව මොරටුවැල්ල ශාන්ත පීටර පාරේ කළුගල සන්ධයක් කුමාරිද සිල්වා මහත්මිය. නෞත් තුඩුව හිරිවැද්දල RD ලීලාවතිය උපාසිකා මාතාව. කොළම දහය පන්සල පාර අංකතිස් සතින් හය නිවසේ පදිංචි පිංවතියක්. වල්පිට පදිංචි HPL හර්ෂණී මහත්මිය. බඩල් කුමුර මී ගහමඩ ගුණසෙවන පදිංචි, හීන් මැනිකා ම හත්මිය. පන්නිපිටිය මාකුඹර DCD කුලතුංගමාවතේ පදිංචි සැදැහැවත් පින්වත් දූ දරු පිරිසක්. ගෞරෝණය දේශඛයණන් වහන්සේට දැහැත්වට්ටියක් පිළිගන්වා ධර්මානු ශාසනාවට ආරාධනා කළා නෞත්තුොඩුව හිරිවැත්තල පදිංචි RD ලීලාවතී උපාසිකාම ආතාව. දෙවතුනි මජ්ජුමනිිකායේ ගටීකාර සූත්‍රය ඇසරු කරගෙනයි දේශක්‍යාණන් වහන්සේ අද ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මස්්‍රවනයට පෙරතිසරණ සහිත පංචසීලේ සමාධන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාධූ, සාධූ සාධූ නමෝතස්ස භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධන් සරනංගච්ඡාමි බුද්ධන් සරණංගච්ඡා දම්මන් සරනංගච්ඡාමි දම්මන් සරණංගච්ඡා සංගන් Saenang gacaami sanghang sarenang gaca Du tiang bebudang sarenang gacaami Dutianang pibudang sarenang gaca tiang Bidamang sarenang gacaami Dutianang pidamang sarenang gaca tiang be sanggang Saenang gacaami Dutimpi sanggang sar sarenang gaca tapi yang bibudang saenang gacaami Tampibudang sarenang gaca tapi yang bidamang sarenang gacaami Ta pi Damang sarenang gacha tapi yang pis sanggang sareang gaම tapiambi sanghang seang gaනතිපතා வேරමනී සිකපදං සමාධමි පනතිපතා வேරමනී සිக்காපදන් සමති අදන வேරමනී සිකපදං සමාධමි අන්නධන வேර මන සිക്കහ පදන් සමාධයාමි ആමේසු මിഹජරവരමනී සික්කාපදන් සමාධයාමි කාමේ සුක්මිච්චාචාරාවේරමනී සික්ඛාපදැන් සමාධියසාවාදාවේරමනී සික්කාපදන් සමාධයාමි උසාවාදාවේරමනී සික්කහපදන් සමාධයා ආමේරය මජ්‍ය පමාදටනාවේරමනී සික්කා පදන් සමාධමි සුරාමේරය මජ්ජ පමාදට්ටහන වේරමණී සික්කහ පදන් සමාධයාමී සමන්ත චක්වාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනංතෝ සග්ගමොකදං දම්මසවෙන කාලෝ අයං බදම්තා දම්මසවෙන කාලෝ අයං බදම්තා දම්මසවෙන කාලෝ අයං දම්ත සතු ස නතස්සේ ভাගවෙත අරত සම්මා සම්බොද්ධස් නමතස්ස বাගවෙත අරহাত සම් සම්බුද්ධස් නমතස්සේ භගවෙත අරතො සම්මා සම්බොද්ධස් ගටිකාර කෝමරජ කුම්ಬකාරෝප බුද්ධංసරනගතో දම්මංసරනංගතో සංಘංసරනංගත ගටිකාර කෝමාරාජ කුම්ಬකාරෝප පානාති පාතා පටිවිරතో අධින්නදානා පටිවිරతో කාමේසු මිච්චාචාර පටිවිරతో මසාවාදා පටරో සුරාමේරය මජ්‍ය පමාදට්ටානා පටිවිරතෝත් ගටිකාරෝකෝ මාරාජකුම්ඹකාරෝ බුද්ධේ අවෙච්චප පසාදේන සමන්නාගතෝ දම් මේ අවෙච්චප පසාදේන සමන්නාගතෝත් සංගේ අවෙච්චප පසාදේන සමන්නාගතෝ අරියකන්තෙහි සීලෙහි සමන්නාගතොත් ගටිකා රෝකෝ මාරාජ කුම්බකාරෝ දුක්කේනි හංකෝ දුක්ක සමුදේනිකංකෝප, දුක්කනිරෝදේනිිකංකෝ දුක්කනිරෝධගාමිණ පටිපදාය නිකංකෝතිතිී. ශ්‍රී ලංකා ගුවන් විදිරි සංස්ථාව මගින්. මේ අවස්ථාවේ විසුරුවාහරිනු ලබන ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා. සම්මුකව දායක වනමේ පින්නතුනුත්. එවාගේම මෙරටහා විදේශගතව මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වාත්නය පින්වතියන කුඩා දරුවෙන. මේ අවස්ථාවයිදී අජදවසයෙන් ධර්මදේශනාවේ මාතෘකාවසයෙන්මා තැබූුවේ, මජ්ජිමනිකායේ මජ්ජිම පන්නන්නාසකේ, රාජවර්ගේයේ සඳහන් ගටීකාර සූත්‍රයයි. මජ්්‍යිමනිකාය ත්‍රිපිටකගේ ඉතා වැදත් නිකාය ග්‍රන්ථ සමුදායකෙන් සමූපපේත ධර්ම ග්‍රන්ථයක්. විශේසයෙන්ම ගැඹුරු ධර්මය සඳහන් සූත්‍රදේශනාවං රාසියක්ම මේ මජ්්‍යිම නිකාය පවතිනවා. විසේසයෙන් මජ්්‍යිම නිකාය කොටස් තුනකට බිදල තියෙනවා. මූල පන්නාසකේ, මජ්ජිම පණන්නාසකය උපරි පන්නාසකේ කියල. එක පන්නාසකයකට සූත්‍ර පණහා බැකින් තියෙනවා. විශේසයෙන්ම ඒ මජ්්‍යිම පන්නාසකයි සූත්‍රවසයෙන් පනස් දෙකක් තියනවා. එතකොට ඔක්කෝම මේ මජ්්‍යිම නිකාය කියන බණපොතේ සූත්‍ර එකසිය පනස් දෙකක් තියනවා. මංමතක් කලා මේ තිබෙන්නේ මං දේශනා කරපු සූත්‍රයේ තිබෙන්නේ මජ්්‍යිම පණාසකේ රාජවර්ගේ පලවෙනි සූත්‍රය. එයමනැත්තන් මජ්්‍යම නිකායේ සූත්‍ර එකසිය පනස් දෙක පිළිවෙලට කිවොත් අසූ එක්වැනි සූත්‍රයේ තමයි අද මාතෘකාවසයෙන් තබලතියන්නේ. එතකොට විශේසයෙන් මේ වෙලාවෙදි ධර්මස්්‍රවනය ආනිසංස ගැනත් වචනයක් සඳහන් කරන්ඩයි බලාපොරොත්තුවනි. බුදුදහමේ කියවෙන කාරණයයක් තමයි බෞද්ධයෙක් නං සම්මිය අත්දෘෂ්ටිකයෙක් වෙන්න ඕන කියලා. මිත්‍යා දෘ්ටිකයෙක් වුනොත් එතැනින් වැඩක් නෑ සම්ිය අදෘෂ්ටික භාවේ ඇතිකර ගන්නඕන. සම්මිය අත්දෘ්ටික භාවේ ඇතිකර ගැනීමට හේතුවෙන ප්‍රධානකරුණු දෙකක් ධර්ම ග්‍රන්ථවල සඳහං වෙනෝත්. ද්වේකෝ භික්කවේ, පච්චයා, සම්මා දිට්ඨියා, උපපාදාය පරතෝච, ගෝසෝ යෝනිසෝ මනසි කාරූජය. නවාද සම්මය දෘෂ්ිතාවේ ඇතිකර ගැනීම සඳහා හේතු වෙන කරුණු දෙක පරතෝගුහෝසය හා යෝනිසෝ මනසිකාරයයි. පරතෝගහෝසය කියන්නේ තවත් කෙනෙහුගෙන් ධර්ම පනවුඩයක් ධර්මයක් ශ්‍රවණය කිරී මයි. යෝනිසෝ මනසිකාරයේ කියන්නින්. ඒ ඒ අහන බණ නුවනින් මෙනෙයි කිරී මයි. දැන් සමහර වෙලාවකට යමෙක්ගෙන් වැරදි. අනුසාසනයක් ලැබිලා එක වැරදිවිදියට කල්පනා කළොත් මිත්‍යා දෘෂ්ටිකෙක් බටත් පත්වෙන්ඩ බැරිනේ. දැ මේ කාලයෙන් ධර්මය විකෘතිකිරීම් බෝ තිබෙනවා. එතවට ඒ විකෘතිි කරන ධර්මයක් ඇහුවාම. යෝනිසෝ මනසිකාරයෙන් තොරව ඇව්වාම එය සමහර වෙලාවට මිත්‍ය දෘෂ්ටික භාවයට හේතු වෙන. එනිසා යෝනිසෝ මනසිකාරය ඉතාමත්ම අවශ්‍යයි. ඒවාගේම මේ පින්නතුන් දන්නවා. පරතෝග හෝසේ අවශ්‍ය වෙන් නැත්තේ ලොවතුරා බුදුහාම්පරුවන් ටයි පසේ බුදුහාම්දරුවන්ට පම නයි. අනෙකුත් මහරාතන් වහන්සේලාටත් ඒ රහත් භාවේ ලබා ගැනීම සඳහා පරතෝග හෝසේ නැතම් තවත් කෙනෙකුුවෙන් ධර්ම දේශනාවක් අහන්ඩ මෝන. මේ කුඩා දරුවෝනුත් දන්නවා ධර්ම සේනාධිපතිවසයනුත් සලකන. ප්‍රඥ්ඥාවෙන් අගතැම්පත් වූ මහෝත්තමයාණන් වහන්සේ තමයි අපේ සැරියුත් මහරාතන් වහන්සේ. උන්වහන්සේගේ ප්‍රඥාව අසීමචයි. බුදු ආමුද්‍රාන්ට පමණයි දෙවෙෙනවෙන්නේ. ඒ උනත් උණවහන්සේටත් තවත් කෙනෙකුගෙන් බණක් අහන්ට සිද්ධ වනා. මේ හොඳ පින්නතුන් දන්නවා අස්සජී මහරාතන් වහන්සේගෙන් බනහන්ට සිද්ධ වනාර. ඒ දම්මා හේතු පබවා තේසුන් හේතුන් තතාගතෝ ආහ කියන මෙන්න මේ ගාථ පද දෙක වචන යෙන අකුරු දහාටයි. ඔය අකුරු දහට අහල තමයි සෝවාන් මාර්ග පලේට අපේ සැරියුත් මහරහතන් වහන්සේ පත්වුණි. එතකොට මේ පින්නතුන්ට චේරෙනවා උපතිස්ස පරිබ්්‍රාජකයා සෝවාන් මාර්ගඵලයට පත්වනිි. එ මේ අවශ්‍යයි කියෙනකාලන ධර්මදේ. ඒ නිසා බනැහීම ඉතාම වටිනා උදාර පින්කම. එය නිසා බනපොත්තුල තියෙනවා බනහානකොට අට්ටීකත්වා. අර්ථයේ හොඳින් සලකාගෙන. ඒ වගේම මනසිකත්වා. මනස හොඳින් ඒ සඳහා යොදාගෙන. සබ්බ චේතසෝ සමන්නා හරිත්වා කියෙන විදිහයට මුළු හිතම ඒ ධර්ම දේශනාව සඳහා යොමු කරගෙන. ඕ හිත සෝතෝ, ඕ හිත සෝතෝකයන්නේ යොමු කළ සවනින් යුක්තව ධර්මදේශනාව ශ්‍රවණය කිරීම ඉතාම අවශ්‍යය. එහෙම උනාම අපට අ ඥානය ධර් ලැබෙන කුසල් ලැබෙනවා ඒවගේම අපේ ජීවිචයේ මානසික වසයනුත් අපේ වෙනසක් ඇචිකරගැනීමටත් හේතුවෙනවා. ගටිකාර සූත්‍රයෙන් විශේසයම් ගටීකාර කුම්බකාර චරිතයකය වෙනවා. මේ චරිතය අහගෙන ඉන්නකොට හිතෙනවා. අපේ රටේ ගිහි පැවදි. උපාසක උපාසික භික්ෂු භික්‍ෂුනි කාටත් හොඳාදර්ශයක් මේ ගටීකාර චරිතයෙන් අපිට කියා දෙනවා. එතුමා කොයි තරන් උතුන් වටිනා උත්තම ශ්‍රේෂ්ඨ පුද්ලයද දෙ කලලා ලට බෞද්ධයක්. ජීවිතය ගත කළ යුත්තේ තමන්ගේ ජීවිචය සකසාගත යුත්තේ කොහොමද කියන කාරණයයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ වෙලායිමං සඳාංකාරට කැමැත්ති වෙනවා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගෞ්තම බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කොසොල් රටි. ජනපද චාරිකාවේ යෙදනා. ඉතින් මේ පින්නතුන් දන්නවා බුදු හාමුදුරෝ ධර්ම ඒ ජනපද චාරිකාවල යෙදෙෙන්න්නේ පාගමනින්. ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන පාගමනින් වැඩම කලා. පාගමනින් වැඩගන කරන එක අවස්ථාවක පාරිීක්් එකක් මෑත්වෙලා මද සිනහාාවක් පෑවා. හසිතුඋප්පාදචිත්තේ කියිල කියන්නේ උන්වහන්සේ මද සිනහාාවක් එක අවස්ථාවක පෑවා. මේක දුටුව ආනන්ද හාම්දුරුව බුදු හාමුදුරන්ට වැඳ නමස්කාර කර ඇහුවා. ස්වාමීණී බුදුරජාණන් වහන්ස, බුදු හාමුදුරුවෝරු නිකං ඉනාවෙන්නේ. වැඩකට නැතුව එහෙම ඉනාවෙය කිසින් අර්ථ සම්පන්න දේකට තමයි ඉනාවෙන්නේ. ඔබ වහන්සේ දැන් සිනහ පාල කලාමන් දැක්කා ඒකට හේතුව වදාරන්න කියල කිව්ව. ඒ වෙලාේ අපේ බුදු හාමුදුරුව වදළ ආනන්ද මේ ස්ථානයේ මේ ප්‍රදේශයට ආවයින් පස්සේ මට මහා සන්තෝසයක් ඇතිවුණා. කාස්යප බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ එක ආරාමයක්, ප්‍රධාන ආරාමය තිබුණේ මේ ප්‍රදේශය මේ ප්‍රදේශය ඒ කාලෙ බොහෝම ආඩ්ඩ්‍යිය සම්පන, බෝම දනවත් පෝසත් ධනපතියන්ගෙන් පිරුණු ආඩ්ඩ්‍ය සම්පන්න ප්‍රදේශයක් පසේන්ති වුණ. ඒ කාලෙ මේ ප්‍රදේශය වි්‍යහාර කන වේහ ලිංග කියන ප්‍රදේශය නම. වේහ ලිංග කියන නමින් තමයි මේ ප්‍රදේශය ව්‍යවාර කලින්. මේ ප්‍රදේශයේ මෙන්න මේ ස්ථානයේ ආරාමයක්හදලතිමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ආරාමයක් කදලතිවන එතුමාගේ බුදුහාම්්‍රන්ගේ ප්‍රධාන උපස්ථායකයා අග්‍ර උපස්ථායකයා වසයනොත්තිතිය ගටීකාර කුම්බකාර කියල කෙනෙක්. ඉතිං ඒ කාලේද බුදුරජාණන් වහන්සේ ඒ කාසේප බුදුහාරෝ වැඩහිටියේ මෙන්න මෙතැන කිවා. ඒගේ මුන්වහන්සේ මෙතනේ දන් ධර්ම දේශනාත් කළා කියල අපේ බුදු හාම්ර ප්‍රකාශ කළා. ආනන්ද හාමුදුරෝ එහෙම ප්‍රකාශ කලාම වහාම ක්‍රියාත්මක වඩ. කල්ගේ කලිය අවිෙන දෙපොට සිවුර අරගෙන හතරට නවල පැදුරක් එලනොගේ ආසනයක් අපි බෙට්සිට්ේ අප එලනොව වගේ ආසනයක් අදනවයි වහාම ආසනයක් පනොලෙකිවා බුදු හාම්්‍රණන්් ආරාධනා කලා ස්වාමීණී බුදුරජාණන් වහංස. ඔබවහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්ටිකිවා. එතවට මේ බද්‍ර කල්පය හිටියේ බුදු හාමුදුුවන් වහන්සේලා දෙනමක්ම මෙචන වැඩ හිටියා කියලා මෙතන පූජනී වෙනක. ඒවාගේ මං ඔබවහන්සේට ආරාධනා කරනවායිකිවා මෙතන ඉද ධර්ම දේශනාකොත් සිදු කරන්න කියලා මං ආරාධනා කරනයික. එතකොට බුදු හාමුදුරරු දෙනමක්ම මේ බද්‍ර කල්පයේ වැඩහිටිය මෙචන වැඩයින්දලා මෙතන ධර්ම දේශනා කිරීමෙන් තවත් පූජනීය බවට පත්වෙනවා කියලා ඉල්ලා හිටිය. ඒ අවස්ථාවේද්දී අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුද්‍රරන්ගේ ඉක්මං ආරාධනාව නැතං අර සැනයෙන් කරපු ආරාධනාව, බොහෝම කරුණාවෙන් පිළිගත්ත බුදු හාමුද්‍රරන්ගේ උතුන් ගතිය පිළිගැෙන උන්හන්සේ වැඩ හිටියා එතන. ඉන්දලා ඒ ධර්ම දේසනාව සිද්ධ කලා. ඉතින් මම ඒ කාරණය මේ වෙලාය මතක් කර නවා බුදු හාමුද්‍රෝ වදාලා මහනෙනි. ආනන්ද මහණෙනිින්, මේ ස්ථානයේ ඒ කාසි්‍යපු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. උණවහන්සේට බොහෝම ඇප උපස්ථාන කරමින් සමීපයම ක්‍රියාකර බුදායක මහත්මය තමයි ගටීකාර කුම්බකාර. ගටීකාර කියන්න යාගේ සංඥානාමය, ගටීකාර. කුම්භකාර කියන උරෘත්තීය නාමය. කියන්නේ ෘත්ත මුත් හඳුන්න්නන ද නෑද ඉංජිනේරු වෛද්‍යියකය කහෙම ගැන නං කියනවන ඒවාගේ මෙතැන කියනවා ගටීකාර කුම්භකාර කිව්වාම යාගේ සංඥානාමය ගටීකාර කුම්භකාර ගැන උෘත්තී ය නාමය මේ ගටීකාර කුම්භකාර තමයිකවා ප්‍රධාන දායකයා වසයෙන් බුදු ආම්දුරන්ඩ උපස්ථාන කළේ එතුමා හරිම සද්දා සම්පන්න කෙනෙක්කිවා. ඒම උපස්ථාන කරමින් ක්‍රියා කරන කාලේ එතුමාගේ යාළුවෙක් ටිය අයිකවා ජෝතිපාල කියලා. ජෝතිපාල නමින් යාළුවෙක් හිටියයිෙක් ඒ යාළුව ධනවත් බලවත් මේ උගත් ඔක්කොම වැඩීය. මේ ගටීකාර වඩා ටිකක් ඉහලයි. හැබැයි දෙන්න හොඳම යාලුව. ඉතිං එයා එක දවසක් මේ ගටීකාරගේ නිවසට ආවයෙන් පස්ෙදි ගටීකාර යෝජනාවක් කළා. කිවා මිත්‍රයානනි. මිත්‍රයාන ජෝතිපාල මිත්‍රයානනි මේ සමීප ආරාමය කාසයව බුදු හාමුදුරෝ වැඩඉන්නවා. උන්වහන්සේ දැකබලා ගැනීම සාදු සම්මත යහපතක් වෙනවා කියල සාදු සම්මතයක් යෙන අපි දෙන්න යමු කියලා. ඒ කියන කොටම එතුමා මේ ජෝතිපාල ඒ ප්‍රතික්ෂේප කලායා ටිකක් මි්‍යා දෘෂ්ටික භාවයෙන් ක්‍රියාකරපු කෙනෙක් එයා එකපාරණ ප්‍රකාශ කළා අලංසම්ම ගටීකාර, කින් පන තේන මු්ඩ කියයන සමනේන. දිට්ටේන එකට බරපතල වචන ටිකක් කිවා වා ඒ මුඩු මහනා දැකීමෙන් ඇති වැඩේ මොකක්ද මට මට බෑ කියල. බොහොම බරපත ලයිනේ ද වචනය පරපද ඉන්නට දෙවැනි වතාවටත් මෙතුමා බොහොම කරුණාවෙන් මිත්‍රයාට යෝජනා කළ අපි යමු කියර දෙවැනි වතාවටත් ඔය උත්තරේ මයි දුන්නේ. තුන්වෙනි වතාවටත් යෝජනා කලාාිය අපි යමු කලා ඒය තුන්වෙනි වතාවටත් වේ ඒ මුඩු මහනා බැලීමෙන් මට වැඩක්නෑ මට බෑ කියලා ඊට පස්සේ මෙයා යෝජනා කලාග ගටීකාර තමන්ගෙමිට එහෙ නං අපි ගඟට නාට යමුදු කියලා. ඉතින් දැම් මේ බනාහගෙන ඉන්නයටත් හිතෙයි මෙයා මොන උත්තරයක් දෙට ඇතිද කියලා හාකිවවයකට යාකිව හා ගඟට යමුකිව නාට බුදු හාමුදර වලන්ට යඩ බෑ. පස්සේ ගඟට කියලා මෙකට දෙන්න නෑවා. නාල ඉවරනම් පසේ ගටිකාට ෙහලා දැන් ඔක්කෝම දෙන්න තුන්තට පිරිසිදු වෙලා ඉන්නේ දැං බුදු පන්සල්ලයන්ට හොඳම වෙලාව කියලා ආයෝජනා කලා. අපි යමු කිවදයන් පන්සලට. ඒ වෙලාවෙත් අරමම් මුඩින් දීපු උත්තරේ දුන්නෙමය ාම නරක විදිහ උත්තරයක්ක. මුඩුම බැලීමෙන් මට වැඩන්න ඇවත්. ආපිට යෝජනා කළ දෙවැ නිවතාවටත් ගඟලඟදී. ඒ දෙත්න්ද උත්තර දුන්නෙ තර විදියි. ආපිටකිව් තුන්වැනි වතාවටත් ගඟලඟදිී. ඒත් ඒ උත්තෙරේමයි. දැන් කීවතාව කිව එතර වචනම හය හයවතාවක් කිවක්. ඉන් පස්ෙදී මෙතුමා, අර ඉනෙන් ඇඳගෙන ඉන්න ඉදේ තියෙනවන ඉනෙන් අතදාල ඇද්දා යමුකිවදැම් පන්සල අතකසාදාලකව මට වැඩන්නේ මට ඇඩුබේකිර. ඊලාට ඕන අටවෙෙනවතාව මෙතුමා මේ ගටයකාර කොන්්ඩෙෙන් උත්තට තදිින් ඇල්ලු හහිසන් කොන්්ඩකිවා දැයි යමුකිව පන්සල්. පස්සෙකිවා අතාරින්ඩ අතාරින්ට දැයි යමුකිව මේ හිතුව ජෝතිපාල ලොකූ දෙයක් ඇති මේ යාළවා මෙච්චර කියන්නේ ඒන යමු කියලා ඔන්න යෝජනා කළ ඔන්න හොඳ පාඩමක් අපිට මේ සමාජයේ ඔබට අපිට කාටල්. අපේ මිත්‍යදෘ්ි මිතරයෝ. අපේ නරකාය හොඳ පැත්තට ගැනීම නරකාය හොඳ පැත්තට ගැනීමේදී සමහරය කියන මම එකසරයක්කයාට කිව්වා අහන්නේ දෙවෙනිසැරි එඒම් බෑ දැම් මේකෙ තියෙන්නේෙ කොහොම ගටීකාර අට වතා වක්ුස්සහ ගත්තා. අටවත ඉසා සැබෑ කල්්‍යියයාන මිත්‍රයෙක් ජෝ මේ ගටීකාර තමන්ගේ මිත්‍රයා යහ පත් පැත්තට ගන්න. ඒ අනුව. ඕහු හොඳ පැත්තර ැනීම සඳහා ක්‍රියා කළ පන්සල් ගිය. ගිහිල්ල මෙතුමාගේ හඳුන්වාදීම ගැන පොඩ්ඩක් අපි කල්පනාර බුදු හාම්්‍රන්න්න කාසි බදුවාන්ට බැඳන අස්කාර කරලා එතුමා පැත්තකෙන් හිට ගටි මේ කර. ඉදලා ජෝතිපාල සතුරු සාමීතියහෙම යෙදනම් බුදුහාම්ද්‍රකවා ඉස්සරේලා මෙයා මගේ යාළුවක මෙයා මගේ හොඳම යාළුවකිවා. න්දම යාලුවකිකව මගේ මේ ජෝතිපාල එයාට බණන කියන්න කියලා. බදු හාමුදුරෝ ධර්ම දේශනා කළ. ඉසින් මෙයා සතුටුණා. දැන් ඔන්න අපිට තේරුුණා එවැලි මතක් කලා වැඩියෙන් කතා කළේ ඉසල්ල කවුද ගටීකාර. නේ. දැන් කතා කරන්නේ ජෝතිපාල. බනහල යනකොට ජෝතිපාල කතා කන. එයා කියනවත් මිත්‍රයානනි ගටීකාර. ඔයා බනහානෝ විතර දැව්වා. ඔය බනහන විතර දවවා මහනෙන්ටහෙමක මැත්තන්න ඇද දෙ කියර. ඉතින් ගටීකාරකිවා මං මහන බන අහනවා. ැයි මනෙන්ඩ්ැමැත්තක් නෑ මගේ. මගේ ඇස්සන්ද අම්මතාත්ත ඉන්න ඒයට සලකණ්ඩ වෙලා තියෙනවා. ඒ නිසා මට මහනව පුළුවන් කමන්නම ධයකයෙක් වසයෙන් මං ජීවිතය සම්පූර්ණයම ගත කරනවකිවා. ජෝතිපාලයේ වෙලාවිකිවක් මට මහනවැෙන්ඩ ගුවමනැයිකිවා. මට මහනවෙන්ඩ අවස් යයිකිවා. පස්සේ පහුවද ආපිට එක්කාව මේ ගටීකාර. ජෝතිපා එක කියලා බුදු හාම්රණ්ඩ ප්‍රකාශ කළ ස්වාමීණී බුදුරජාණන් වහන්ස. යටට මහන වෙන්නවනකිල ඒ අනුව බදු හාමුදුරු ලඟින් මහනකමහා උපසම්පදාව ලබාගත්තා. මාස භාගයක් විතර වේහලිංග ප්‍රදේශය ඉඳලා. කසීරට බුදු හාම්දුරෝ. එකහසේබ බදු හාමුදුරුවෝ, කසී රටට මේ ජෝතිපාල හාමුදුරුහෙම වඩම්වා ඔක්කෝම සමඟ ගමන් කලා. ඒ ගිහිල්ලා බර නැසට වැඩම කලාම ඒ රටේ රජ්ජුරුවෝ. කසීරටේ රජතුතුම කිී එතුමාගේ නම හරිම ඩේසී නේ දනම් මතකතියාගන්ඩ කිකී රජතුමා. එතුමා, බුදුරජාණන් වහන්සේ වැඩම කලා කියලා දැනගැන. එතුමාගේ රජ මාලිගාාවන්දම් බනකතාාව තියනො මේ සූත්‍රය ඇතුලම හොඳ වාහන පෙළකින් වැඩම කලා පැමිනිියන් පැමිණිලයිවල්ලා සෑහෙන දුරක් තියල වාහනවලින් බැහැලා යාගේ වාහනෙන් බැහැල පාගමනින් බුදු හාමුදුරෝ කලා. ගමන් කලාම බුදුහාම්දුද්‍රෝ ධර්ම දේශනා කලා ඒ විශාල පිරිසටම ඉතාම හොඳින් බන ඇහූමේ මෙතුමා බොහොම සතුරට පත්වෙලා බුදු ආම්ද්‍රෝ ඇතුළු මහා සංගරත්නයට ආරාධනා කලා හෙට දහවල සඟ සදුදාානයට වැඩම කරන්නකිලා. එ එතුමාගේ එම ආරාධනාව බුදුහාමුදු්‍රරෝ භාරගත්තා. මේ බනහාන හොඳ පින්නතුන් දන්නවා. බුදු ආමුදු්‍රෝ ආරාධනාවක් භාරගත්තාම කරන කාරිතම තුස්නම් භූතෝ වැඩන්නවා. ුස්නේම් බහොතෝ වැඩන්නවා ැන මකුත් වචනයක් කියයන්න ඇතුව නිහටවන්න. ඔබවහන්සේ අපේ නිවසට හෙට සංගරත්නය සමඟ දවල්දානයට වඩින්ඩකිව්ම බුදුහාමුද්‍රෝ නිහටටාවය පළ කරනවා. එතවට අපි තේරුම් ගණ්ඩෝන අපේ ආරාධනාව භාරගත්තාගල. ඒ අනුම බුදුහාමුද්‍රෝ පහවදා දානයට වැඩම කලා. ඉතාම ඉහල පන්නෙන් දානේ ඉතින් සජමාලිගන්න නේද. ඉතාම ඉහල පන්නේෙන් දානේ පිළිය රත්හැල්. ඒගේම සුවන්දහමනගත් හැල්වලින් බත් හදලා අනිකුත් ්‍යියන්ජන වර්ගහදල කැවිලි වර්ගහදල. ඉතාම හොඳට දානය එතුමාම අනිෙක් අයත් සමඟ පිගන්නලට යුතු කළලා. දා ඊල්ලාට ධන වල්ලදර ඕරුුණාම පාත්‍රයක්ත්යර සෝදල පින්කම අවසං කල්ලා රජතුමා. ි ංගුවක් නැතම් පොඩි පුටුවක් අරං බුදු හාම්ද්‍රෝළඟට ඇවිල වාඩිවුුණ. නීචේ ආසනය කකිලති එනෙ පොිපපුටුවක ඒක තමයි සම්ප්‍රදාය. හාමුදුරුවන්ගේ සමානාසනයක වාඩිවෙන්නේ. මිටිය ආසනෝල තමයි වාඩිවෙන්නේනේ දෙචින් ඒ අනුුවන. මිටි ආසනයේ වාඩිවෙලා මෙතුමා බුදු හාමුදුරුවන්ට ආරාධනාවක් කලා. ස්වාමීනී බුදුරජාන් වහන්ස පින්කම බොහෝම හොදයි. මට ඔබහන්සිර තව ආරාධනාවක් කනව මේ ඉස්සරහට. වුවස්කාලේ ඊට ඉදිරි ඉදිරියට එන වස්කාලය මේ බර නැසේ ඉසි පචනාරාමය ඔබහන්සේ ඇතුළු මහා සංගරත්නය වස් වසන්ඩ කිය ආරාධනා කනො ඒවගේම අද වගේම අපි හොඳට දානමාන සංග්‍රහ කරනවා කියලා. බුදු හාමුදුරුවෝ ඒ වෙලාය ප්‍රකාශ කළා මහරජානනි මම වස් මේ ආරාධනාවත් දෙනට බාරගෙන තියෙනවා ඒ නිසා අපහසුයි කියලා න්න කිව්. මෙතුමා එහෙම බුදු හාමුදු්‍රුවෝ ප්‍රකාශ කළත් දෙවැනිවතාවටත් ආරාධනා කලාන්න කිවත් ඔබ හන්සෙලමං ආරාධනා කරනවා බර නැස ඉසිපතනාරාමේ වස්වසන්න කියලා දෙවැනිවතාවටත්. ආිට තුන්වැනිවතාවට කිව ැ බුදු හාම්ද්‍රෝවර මුලින් කිව අපහසවෙ කියල තුන්වැනිවතාවටත් ප්‍රකාශ කලා. තුන්වැනිවතාවටත් ප්‍රකාශ කලා බුදුහාමුදුරෝ ප්‍රකාශ කළ මේ මහරජානනි මම ආරාධනාවක් භාරගන තියෙනවා ඔබතුමාගේ ආරාධනාව භාරගන්ඩ බෑ කියල. දැම් මේ පොඩි පුතා කෙනෙකොට පොඩි දුවකටත් තේරෙනවා දැන් එහම ආරාධනාව බෑකිව්වාම රජතුමාගේ හිත නරක් වුණා. රජතුමාගේ හිත අසන්තෝස වනා. මූනනිකං ප්‍රියමනාපමූනක් නැතුව ගිය. එහෙම නැතිය ගිහිල්ල ඇතුමා ඇහුවා ස්වාමීණී බුදුරජාණන් වහන්ස මේ රටි, මටත් වැඩිය ලොකු දායක මහත්මය කොබපුතුමාට ඔබහම් සිට ඉන්නවාද කියල උපට්හා කතරු ලොකු දායකෙක් ඉන්නවාද කියලා. එතවට බුදු හාමුද්‍රරෝ ආය කෙටියෙන් එහෙම මේ කළේ නෑ. දැන් නත්ති කිය කියන්නේ නැත කියන එක. අත්ති කියන්නේ ඇත බුදුහාම්දුද්‍රෝ කෙටියෙන්ම කිවා අත්තිී ඇත මහරජානය කියන මට වැඩිය ලොකු දායකෙ ගන්න කිව උපට්ටාක තැරු ඉන්නවාකි වදායකම හ. මම බුදු හාම්දුදරෝ එතන දල කිවවා. මහරජායනි මං ඒ දායක මහතය ගැන කියන්නක වේහෙලිින්ග ප්‍රදේශයේ ගටීකාර කුම්බකාර කියල දායක මහත්මයකකින්නේ. දැන් ඔබ ඔබතුමා. මං මේ ආරාධනාව බාරගණ්ඩ බෑැකිවුවන් පස්සේ ප්‍රතික්ෂේප කලාම ඔබුතුමාගේ හිතනරක් වුණාකිවා. දුක්වෙනවා කලකිරෙන වචවා. නමුත් මගේ දායක මහත්වයා. එම යම කිවෝොත් කල්ලඇතුව යම ාර ගතු කවදාවත් හිත්නරක් කරගන්න කිවා. මුණ අප්‍රසන්න කරගන්නෑ කිවා. එයා එහෙම දායෙක මහත්තයකිවා. ඒ වගේම මගේ දායක මහත්්‍ය ගැන කියන්නට ඕන කිවා එතුමා බුද්ධන් සරණං ගත දම්මන් සරනං ගතූ සංගන් සරණං ගත එයා බුදුන් සරණ ඉතා මැනවිංගිය කෙනෙක්. බදු හාමුදු්‍රරන්ගේ නවාරාදී බුදුගුණ අනුස්මරණය කරමින්. ඒවාගේම ස්වාකාතාදයේ දර්මය ගුණ අනුස්මරණය කරමින්. සුපටි පන්නාදී වසයෙන් ගැනේ සකගුණ අනුස්මරණය කරමින් ක්‍රියා කරන කෙනෙක් මැනවින් තුනරුවන් සරණගගෙන මෙයා වෙනත් මිත්‍යා දෘෂ්ටික බහූත දේවනේ දව ඒවම් පසු පසයන්න එකව ඉතා සම්යත් දෘෂ්ටික භාවයෙන් ක්‍රියා කරන කෙනෙක්කිවා මගේ මේ දායක මහත්මයා. ඒවාගේම එතුමා ගැන මතක් කලාම හුද්දට පන්සිල් ආරක්ෂා කනෙක් කෙනනෙකිවා. අය බොරුවට කාලට බාගෙට එමනවේකිවා සම්පෝරණයෙන් පන්සිල් මැනවින් ආරක්ෂා කනෙක් කෙනෙකවා පානාාති පාතූ පටිවිරතු. ඒගයනෙන් ප්‍රාණගහත අකුසලය හිතයිංවත් කරන්නේ අන්න එකයි. කයින් නෙවෙයි. හිතකින්වත් ප්‍රාණගහත අකුසලේ එතුමා කරන්නේෑ කියන කාරණයත් බුදුරජාණන් වහන්සේ මතක් කලා ප්‍රාණ අපි දන්නවා. ඇති සත එක්වීම නත පනෑ ඇති බව දැනගැනීම මරණ චේතනාවේ උපක්‍රමේ මරණයට පත්වෙනවනං එ තියෙනවන ප්‍රශ්නයක් එතකොට ඒ පන්සිල් ප්‍රාණගහතාකුසලය මැනවින් කර විශේසයෙන් මේ ප්‍රාණ ගාතය ගැන කියන්ඩුවන. අපි දන්නවා ලෝකයේ මාන දැන් අයිතිවාසිකං ගැන කතා කන්නවන්න ේද මානවා අයිතිවාසිකංගට එක පලවෙනි එක තමයි ජීවත්වීමේයිතිය. එතකොට දැන් ජීවත්වීමේ අයිතිය අවුරුදු ගානකලිස්සල තමයි ඒයාලකතා කලි. බුදු හාමුදුරුව වරුදු දෙද අස් පන්සේකට ඉස්රේලා මේ ප්‍රාණගහතය ගැන මතක් කලා. පානස්ස අතිපාතෝ පානාාතිපාතූ. පාන වදෝ පානගතෝ තියුත්තිකං හෝතියන පාටේත අනුව ප්‍රාණයක් නැතිකිරීම තමයි මෙටිින් කියනෙ. ප්‍රාණයකයන්නේෙ පරමාර්ථ වසෙන් ජීවිතන්ද්‍රියයි, ජීවිත ේම්ද්‍රියයි. ඒ ජීවිත ේන්ද්‍රයේ නැමැති චෛත්සිකය හැම දේකටම සම්බන්ධයි. ජීවත් ේම්ද්‍රියක කියන්නේ ජීවත්වීමේශක්තියයි. එ නැත්නං අපි කාටවත් ජීවත්වෙන්ඩ පුළුවන්කමක් නෑ කාටවත්. එතවට යමෙකුට තියෙන ඒ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න වාගෙනක තමයි ප්‍රාණගාතා අකුසලේ කියල කියන්නේ. බනපොත්තුල තියෙනවා ප්‍රාණගාත අකුසලේ නොකරන. ජීවිත ේන්ද්‍රියය පැහැර නොගන්න අයට දීර්ගාවිස සම්පත් ලැබෙනවා කියන කාලණි. ඒවාගේම ප්‍රාණගාත අකුසලය කරන අයට අකාලේමී අන්ට වෙනෝ. ජීවිතවලින් සමුගන්ට වෙන. එනිසා ප්‍රාණගාත අකුසලය ඉතාම භයානක දෙයක් භයානක දෙයක් බුද්ධාගමීතකොට මේක ඉතාමත්ම ඉහලින්ම. එපමනක් නෙවෙයි. දැන් සමයට මානවහිතවාදය ගැන අතා කරනවනිි නේද මනුස්්‍යය ගැන. බුද්ධාගමයක කියන සබ්බ සත්්‍ය හිතානු කම්පී. සබ්බ සත්්‍ය හිතානු සියලුම සත්්‍යවයන් කරෙ හිතානු කම්පී බව. එපමනාක් නෙවෙයි මේ බෞතික වස්තු වලට පවා මේ මෛත්‍රය කරන්න ඕන කිලා දැන් මේ පුටුවක් බිම අධින් දෙපාගෙලා තියෙනව විනිේ හාමුදුරුවන්ට එක උත්සල තියන්ටි ලා තියන්නේෙ පුටුව. දෙෙස් එකක් බිම අදින් දෙපාගර එක උත්සල තියන්න එතවටත් මේ දෙෙස් එකක් පුටුවකටවත්. ෛත්‍රරන්න ොරක් කලරිනවන හෙමින් අරින්ට. දොරහමට වහන්ට ඕන එතවට කල්පනා කලාන්නට භෞතික වස්තුවකටත් බෝ මෛත්‍රී සම්පන්නව තමයි ක්‍රියා කරන්න කියල බන පොතේ තියෙන්. ඉතින් ඒ අනුවත් කල්පනා කලාම ඉතාමත්ම ඉහල දෙයක් මනුස්යාගේ ජීවත්වීමට අයිතියාපි ලබා දෙන්නවඕන. යමෙක් ප්‍රාණගාතය නොකරනවා කියන්නේ අනුන්ට ජීවත්වීමේ අයිතියේ ලබා දෙන කෙනෙක්. අනික්කාරණය තමයි සොරකන් නොකරනවා කියන්නේ අනුන්ගේ දේපල ආරක්සාකිරීම පය යුතුකමක්. පෞද්ජලික හා රාජ්‍යදේපල පොදු දේපල ආරක්සා කරන්න ඕන ඒවා කඩා බිඳ දානුවනම් ඒවා පැහරගන්නවනම් පොදු ජනතාවගේ දේ හොරකං කරගන්න ඕනම් නේද. මේ මහජනයට අයිතිදේවල් හොරකං කරගන්න නම් මහා පාපකර්මයක්. ඊළඟ ආත්මවල මහ නරකාදී පදෙනවා. එපමනක් නෙවෙයි දුප්පත් භාාවයට පත්වෙන්ට හේතුවක් වෙන. එනිසා මෙතුමා කවදාවත් ප්‍රා මේ අධන්නනාදාානයක් හිතන්නේ වන්න ැකිව. ඉතෙන්වත් හිතන්න ඇැකිවත් සොරකං කරන්ඩ අනුන්ගේ දේවල් කවදාම දෙන්. ඒවාගේම කාමේසු මිච්චාචාරා පටිවිරතෝකිවත්, කාමේ වරදවා හැසිරෙන්නෑැකිවයා කවදාවත්. ඉතාම බ්‍රහ්මචාරීවකිව ජීවිතය ගතකරන්නේ බ්‍රහ්මචාරීයෝ කිවත්. අනික්කාරණය තමයි මුසාවාදා පටිවිරතු. ොරුකීමෙන් නේ ඇත්ත නැතිකොට නැත්ත ඇති කල්ලා බොරු කියන. බුදු හාමුද්‍රෝ වදාලා බොරු කියන්ඩ පුළුවන් කනාට කරඩ බැරි අපරාදයන්නෑ කියලා. ඔන්න කවුරු හරි කල්පනාකාන්ට මාජයේ බොරු කියන ඉන්නවනං. දේශපාන වසයෙන් හෝ කවුරුහෝ බොරු කියනවනක් මහා භයානක දෙයක් අපි වනත් අපේ ත බොරු කියනවනං ඒ පාපකර්මයක්. බණපොතීගැන් වෙතවට බොරු කියනක්නට ඕන තරං. පව් කරන්න පුළුවන් කියලා. යමෙක් බොරු කියන්න ඇත්තං සත්‍යවාදීනං එයා වටිනා පුද්ගලෙක් වැදගත් පුද්ජලයක්. අනික්කාරණය තමයි සුරාමේරයේ මජ්්‍යපමා දට්ටානා. පටිවිරතෝ කියන විදිට ඇත්. රහමෙරපානය කිරීමෙන් වැලකී සිටීම ඉතාම වටිනා දෙයක්. ්‍රහමෙරපානය කලාම අපි දන්නවා මේ මදයට හා ප්‍රමාදේයට හත්තුව වෙනවා. දැන් රහමරකිව මේක ඇතු කරන්න ඕ දැ විදිලන මද්‍රවිය. අපි දන්නවා මේ බාල පරම්පරාව ළමයි පවාගිලගෙන ඉන්න මේක. ඒවා මහා අපරාධකාරුව මේ මද්‍රයිව්‍ය ජාවාරංකාරව මෙ විකුණනාය මන්ද බුද්ධිකයෝ වෙලා ඉප දෙෙන්නේ. පවානයේ දුගතිගාමී වෙනවා. මේ කරන පාපකරමෝලි මොකද ඥානයේ බුද්ධිය විකෘති කිරීමණ කරන්න. ඒ නිසා රහමෙරපානෙන් මෙතුමා සම්පූර්ණයෙන් වැලකී ඉන්නවා කියලා බුදුහාමුදුරෝ මහරජතුමාට ප්‍රකාශ කලා. ඒවගේමකිවත් මහරජානනි ගටිකාරෝකෝ, මහාරාජ කුම්භකාරෝ බුද්ධේ අවෙච්චප පසාදයන. ධම් මේ අවෙච්චප ප්‍රසාදයන. සංගේ අවෙච්චප ප්‍රසාදයන කියන විදිටත්. එයා බුදු හාමුද්‍රෝ ගැන අච්චලප ප්‍රසාදයෙන් යුත්තයිකිවා. ධර්මය ගැන අච්චලප ප්‍රසාදයෙන් යුත්තයිකිවා සංගරත්නය ගැන අචලාප ප්‍රසාධයෙන් යුත්තයිකිවා. තියෙනවා ශ්‍රද්ධය කොටස් දෙකක්මකදද චලසද්දා අචල සද්දා ඒ වචනම තේරෙනවා මේ පොි පුතෙකොට දුව කොටුනත් තේරෙනවා. ලක කියන්නේ සෙලවෙනවා කියන එක අචලකයන්නේ සෙලවෙනෑ නොසෙල් වෙන කියන එකයි. එතුවට මෙතුමාගේ තුළ තිබුණු ශ්‍රද්ධාව තමයි අච්චල ස්්‍රද්ධාව. එතුවට සෝවාන්නආදී මාර්ග පලවට පත්වුණු පින් පුද්ලයන්ගේ අ්චල ස්්‍රද්ධාව තියන්නේ. මේ පින්නතුන්ට මතකයි එක අවස්ථාවල් ගැනතියෙන අර සූරම්බට්ට ගැන නෙර. සූරම්බට්ට කියන බමුණට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එතුමා බනහාල සෝවාන් මාර්ගඵලයට පත්වනාම්. පත් වනාම මාරයා දැනගත්ර මෙයාට බුදු හාම්තර බණ කිවගෙන එයා දැන්නෑ සෝවාන් වෙච්චි බ. එයයා කල්පනා කලා මගේ පැත්ති කටේ අඩු වෙනවා කියලා හොඳ පැත්තට නිවන්දකිනේක මාරයා විරුද්ධයි. හොඳ පැත්තේ කුසල් වලට වැඩට පින් වැඩවලට මාරයා විරුද්ධයි. ඒනිසා මාරයා ආපිට බුදු හාම්දුද්‍රන්ගේ වේසයක් මවාගෙන ආවා ඔය බුදු හාමුදු්‍රන්ගේ වේස මවන්ට පුළුවන් මහා බ්‍රක්්මයාට ඒවාගේම ලගෙන් නාගරාජයායට හා මාරයාට හැබැයි සම්පූර්ණම දෙතිස් මහාපුරස ලක්ෂණ අසීතිබ්‍යන්ජයට ඒේ ඔක්කොම් බෑ ගෑවිලයන්න පුළුවන් හැබැයි ැ සාමාන්‍යය කෙනෙකුට හිතාගන්න පුළුවන් වනේ දියට මවන්නඩ පුළුවන්. ඉතින් ඒ නිසා මාරයා බුදුහරන්වේසයේ මවාගෙන ඇවිල්ල සූරම්බටට ඇයිල්ලකිවා සූරම්බට මං එවෙලේ බන කියනවට කිව්වා මේ. ඇම දෙයක්ම පංචස්කන්දය සියලුමදේ අනනිත්‍යයිකිලකිව්වා එහෙම ඔක්කෝමා අනත්‍යය නෑ කියලකිව. ඉතින් සූරම්බට සෝහන් වෙලා නට ඔහු කල්පනා කලා මේනම් බුදු හාම්ද්‍රෝෙන්ට. බුදු හාමුද්‍රෝරු වචන දෙකක් යන අධ්‍යෙච්චි වචනා බුද්ධා. බුදුවරු වචන දෙගක් යන්නන්නේ අනික් අඇතමයි වචන දෙකතුන කියන්නේ ඒ බුදු හාන ඔය බුදුහාර නෙවෙකයා මාරයා නේදකිලවා. හ ඔහු කියල ඔහු ප්‍රකාශ කලා ඉතින් ඔහු එලවා ගත්තා ක කියර තයි බන කතා හි නෙතකට මේ පින්නොතුට තේරෙනවා. ඉතාම අචල සද්ධාවෙන් යුක්තේ ස්වභාවෙන් ආය හිලවෙන්නේ. වෙනස් වෙන්න කවුලුවත් කිව්වා කියලා මිත්‍යදෘෂ්ික බවට පත්වෙන්නේෑ කියන කාරණය තේරෙනවා. ධර්මය ගැනත් සංගරත්නය ගැනත් ගුණ දැනගැෙන පැහැදීම තමයි ඉතාමත්ම අවස්්‍යය වෙන්නේ ගුණ දැනගෙන සද්ධාවය ඇතිකර ගන්නන බුදු හාම්රන්ග බුදු ගුණ මෙනෙහි කරන තරට, ධර්මය ගුණ මෙනෙහි කරන තනට සංගරත්නය ගුණ මෙනෙහි තැනනට තමයි. අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සද්ධාව තමයි නිවන් මගේ පලවෙෙනියන්කය. ගිහෙක්වේවා පැවිද්ධෙක්වේවා කාටහරි සද්ධාව නැත්තං නිවන් මගේ ගමන් කරන්න පුළුවන්කමක් නෑ. එනිසා නිවන් මගේ ගමන් කරන ප්‍රධානම ගුණාන්ගේ තමයි සද්ධාව කියන එක මේ වෙලා මතක් කරන්න ඕන. ඊලාය කාරණය තමයි බණපොතය යුගන්න තියෙනවා. අරියකන්තේ හිසීලේ එකඇනේ ආර්යකාන් උතුමන් විසින් ප්‍රසංසා කරන ලද සීලයෙන් මෙතුමා යුත්තයි. ඊ අයකාරණය තමයි දුක්කේ නික්කංකෝ, දුක්ක සමුදේ නික්කංකෝ, දුක්ක නිරෝධේ නික්කංකෝ, දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය නික්කංකෝ කියරතියෙනවා දුක පිළිබඳව සැකයක් නෑ ඇතුමට. එළඟට සමුදේ සත්‍යය පිළිබඳ සැකයක් නෑ. දක්ක නිරෝධ ආර්ය සත්ත්‍යය ගැන සැකයා, දුක්ක නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යය ගැන සැකනෑ. සැකැනැත්ත මොකද ඒවා මනාව අවබෝධ කරගෙන තියෙන කෙනෙක්කිව්වා මේ ගටීකාර. ඊ ළඟට එතුමා කියනවා මහරජායනි මගේ මේ දායකයාදාය ැ මහරජයන මගේ දායකයා ඕරම්භාගීය සංයෝජන සියල්ලම නැති කරපු දදායක මහත් මේේ. එතවට ඕරම්භාගී සංඝෝජන ගන සක්කාය දිට්ටි චිච්චා සීලබත පරාමාස කාමරාග පටිග කියන මෙන්න මේවා. දුරු කරලා තියෙන කෙනෙ තුන් යමෙක් සක්කාය දිි්චි විචිකිච්චා සීලබ්බත පරාමාස කියන ඒතික මෙල ඒටික නැතිි කලානං සෝආන් මාර්ග පලියට පත්තිනවා. කාමරාග පටික කියන දෙක තුනී කලා නං එක අනඒ කෙලෙස්වල තියන සක්තිය දුරුවල කරල දැම්මනං සකෘදාාමි මාර්ග පලියට පත්තිනවා. කාමරාග පටික කියන දෙක සම්පූර්ණයමට චිකලුත් භාවනා කරලා එය අනාගාමී මාර්ග පලයට පත්වවා කොයිතවට මගේ මේ දායක මහත්තයා. මගේ අර හුන්ඳම උපස්ථායකය අනාගාමී මාර්ගපලයට පත්වෙච්චි කෙනෙක් කියනෙ කාරණය මතක් කළ. මේ පින් නතුන් දන්නම අනාගාමී මාර් පලට පත්ති ච්ිෙනෙක්. අභාවයට පත්වුණම් පිරිවම් පාම සුද්ධවාස බ්‍රහ්මලෝකයක ඉපදිලා එචනින් රහත් භාවයට පත්වෙනවා කියෙන කාරණය බනය තියෙනවා. ඒවාගේ මේතුමා ප්‍රකාශ කළා මගේ මේ දායක මහත්මයා හොඳ බ්‍රහ්මචාරීව කටයුතු කරන කෙනෙක් අර සියලුක සත්වයන් කරීම කරුණාවෙන් ක්‍රියා කරනවායිකක්. ඒවාගේම අන්ද අම්මතාත්තට සලකනවා හොදට කිවා. ජීවන උෘතිය තමයික වලං හදන එක. ඒකටත් පොලොව කණන්න හකිව උදැල්ලකින් හරපුහරි ඒමනැ තමයි කැල්ලගේ පස්සිවරුවලින් මැටි ගෙනල්ල ඒවල අදල ඉතාම සාධහරනෝ විකන්නොයකක් වර. රෘපියල් හාරසය පනට පැට්ටල් ලරන් දෙදස් පන්සේයට තුන්ද හට විික්කේ අපේ රට ශ්‍රී ලංකාදීපේ පෞ්ගේ කාල. ඒවාගේ නෑකිවා මෙයා ඉතාම දහරිමිකයිකවා. වී හාටිකක් ගයාල දුන්නත් ඒකට හුවමාරු කරන යයිකවා. ඒවාගේ. අසාධාරණ ගනන් වලට විකුණන්නය එකක්යි තාම සාධහරණ මුදලකට තමයිව මෙවා විකුණන්න ඒතුමා. ඉතින් ඒ ධාර්මික ඕපයල තමයිකව මේ කටයුතු කරන්නේ තව එකක් කියන්නකමං එක දවසක් මෙතුමාගේ නිවසට මං වැඩියයි කිව. රජතුමාටක අනනි බුදු හාමුදුර. කාද ඒ වඩිනකොට මෙතුමා වැඩට ගිහිල්ල කිවා. හිටියේ වයසක අම්මතාත්ත දෙන්නක්ව අන්ද. ඉතින් ඒයකවා ඒ අය කිව්වා කියමතක් කලා ඔබ වහන්සේගේ උපස්ථයක යන නෑ කියලද. බහන්සිේ දායක මහත්ත යනම් ගෙර නෑ. හැබයියා කෑම වයල ගියා කුසිේ බතුත්බත්තයෙන් වියන්ජන වර්ගතියනවා කුසියට වැඩම කල් අපිතිං වයසයි දානෙ බෙදල දෙට පුළුවන්කමක් නෑ. ඔබහන්සේ කුසියට වැඩම කල දානෙටික පාත්‍රයට බෙදාගන වලඳල වඩින්ඩගර. ඉතිං ඒ අනුව කාසේව බුදු හාමුදුරෝ මේ දායක මත්තයක් ගරේ තියෙන හිතවත්කම බොහොම විශ්වාසවන්ත බව කුළු පගභාව අනුව කුස්සියට වැඩම කල්ල පාත්‍රයට ධානය බෙදාගෙන බැඳදවා. ්‍රිපිකේවත් කොහේවත් කිසිම බුදු හාමුදුරනවක් කුස්යියකටකි ඉල්ල දානය වෙදාගත්තයි කියරනෑත් මේ කාශසි්‍යව බුදු හාමුදුද්‍රෝ මේ විදියට කළේ එතුමාට අනුග්‍රහයක් වසේ ඒවගේ මහිතවත් භාව. ධනය වලඳල වැඩම කළා පස්සේ එතුමා ගේ ගටීකාර ආවා දෙමවුපියන්න කෑම දෙෙන්ට බැලුවම බත් ටිකටික අඩුයි. සේ අම්මට තාතරික හ බ ඔබ ඔයාගේ බුදු හාම්දුර ආවයිකිව. අපිකව ආරාධනා කරයයිව දානනි වන දරගියා කිව. එතුවැටේ එහෙම කියපු ගමම්ම. ඒටින් පිටවු හොඳ වචන දෙ ගත්තින එක කටපාඩන් කරගන්නඩත් වටනවා. ලාබාාවතමේ සුලත් දංවතමි. ඒ කාන්තයෙන්ම මට මහාලාභයක්. ඒ කාන්තේම මටම යහපත් ලාබයක් කියලා ප්‍රකාශ කලාගල. ඒ ඇතිවුණු සතුට දවස් දාහතරක්. එහමන ඇතන් සති දෙකක් පුරාම සිතේ හා කය පැවතුනා කියල බනේ තියනවා. අම්මතාත්ත තුළ ඒ ඇතිවුණු සද්ධාව ඒ සතුට, එක සතියක් දවස් හතක් පැවතුනා කියල බනය තියනවා. ඒවාගේම තවකාරණයක්මමම පන්සල්ගෙට නේද වහලේ සෙවිලි කිරීමට අවස්්‍යය පිදුරු ටිකක් වුවමනා වෙලා භික්‍ෂූන් වහන්සේලාඒ ගටීකාරගේ ගෙදරතිුණ වහලෙති වුණේ වැටික් ජනතිවුණනායි එකක්වා දෙම උපියන්ගේ අවසර අරගෙන. ඒකෙත් එතුමා වැඩ ගිල් ඇවිල්ල බලපුුවන් උදේ තිුණ පිදුරුටිකන ඉන් දැ මේ කාය නම් හම කතා කලා එක සිය දහනමේට. නේද වහලපිදුරන කියලා. නමුත් ඇතිවමා දෙමව්පියන්ගෙන් ඇහුවම කිව්වා මේ බුදු හාමුදුරාන්ගේ ශ්‍රාවකයෝ ඇවිල්ල පිදුරුටිකරන් ඒ ලාවිත්ත අඇයි කටින් පිටවුුණ අර වචනමයි. ලාභාාවත මේ සුලත් දංවචමි මහාලාබයක් මට. ඒ කාන්තෙම්මමට මහාලාභයක් යහපත්ලාභයක් කියල ප්‍රකාශනා ඒ සතුටත් සති දෙකක් දවත් දාහතරක් පුරාතිබනා දෙමහුපියන්තුල සතියක් පුරාතිබනා කියල බණකතාවේ සඳහන් වෙනවා. ඉතින් ඒ ප්‍රකාශය කරලා බුදු හාමුදු්‍රෝ වදාලා ඒ නිසා මහරජානෙන මම එන්න ඒ. දාඒක මහත්වගේ ආරාධනාව තමයි භාරගත්තය කියලා. රජ්ජුරුවේ වෙලායික ස්වාමීනී බුදුරජාන් වංස ඉතාම සුදුසකි වයදායක මට ඉතා උතුන් වටිනාපුද්ජලෙක්කකිවා එක එහෙම හොඳයි කියලා බැඳල. එතුමා රජමාලිගාවට ගහිලා කල්පනා කලා මේ මනුසය හොඳ ගුණවත් කෙනෙක් තමයි. නේද ගුණවත් සිල්වත් කෙනෙක් තමයි හැබැයි දුපත් කෙනෙක්. ගුණවත් සිල්ලුවත් කෙනෙක් දුප්පත් කෙනෙක්. ඒ නිසා මෙයාට මම උදව්වක් කරන්න ඕන කියල වස්කාලයට. රත් හැල්. උලින් කරත්ත පන්සීයක් පුරෝල වියලිය ආහාර ද්‍රවියත් කරත්ත පන්සීයක විතර පුරොවල එතුමාට ඇැව්වා දානය සඳහා ගණ්ඩ කියලා. ඔන්න විතා වැදගත් අවස්ථාවක් ගැන කියන්න ඕන මෙහෙම කරත්ත පන්සීයක දේවල් එව්වාම අපි නම් පැනල ගන්න නේද මේ කාලය අය මේ කියන්නේ බලන්ඩක මෙතුමා කියපු යිද මෙතුමා කියනවා ඒගෙනාපුයට. රාජාකෝ බහුකිෙච්චෝ බහු කරණීෝ. අලන් මේ රං්ඥෝව හෝතුති. මොකද කියන්නේ රජතුමා කියන බොහෝ වැඩ තියෙන බොහෝ කරුණු තියන කෙනෙ බොහෝ වැඩකට යුතු කළ යුතු වැඩ හුඟත් තියෙන කෙනෙක් ඒ නිසා මට මේවයිපා රජතුමාටම මේවා යවන්ඩ කියලා එතුමා කිසිම දෙයක් පිළිගත්තේ නෑ. අටුවාවේ තියෙනවා මේකට හේතුව කියලා අධිගම අල්පේච්චතාවය කියලා. ඒ වචන යොදර තියෙන්නේෙ මේ පිළිගත්තෙන ඇතේ අධිගම අල්පේච්චතාවය නිසා කියලා. ඒද සඳහන් කලතියන හරියට ගායකෙක් ගායනයක් කලාම මුදලක් ගන්න ඕෝගේ. නළුවෙක් රඟපෑමක් කලාම මුදලක් ගන්න ඕගේ වැඩත් තමයි කියල මෙතන වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රතික්ෂේප කළේගල. එතුමා කල්පනා කළත් මේ රජ්ජරුවමන් දැකලත් නෑ. කතා කරලත් නෑ මං අඳුරන්නෙත් නෑනේ. එතවට අඳුරන්නැතුව මට මේ වයවන්නේ. එවන්නේ මම හිතෙනවා. මෙයා මෙතුමා සමහයට වස්සාරාධනක් කර තිගෙන තු හිතන ඇති මාර්ග පල දාබි ඥානවන්ත කෙනෙක් නෙනේද. බුදු හාමුදුරෝ මං ගැන කියන්නඩ ඇති. එතවට මගේ ගුණහල තමයි මෙයා මෙතුමා මේ තෑගිවසේ මේවා එවන්නේ. එය නිසා මගේ ගුණ දැනගෙන ඒ අනුව ඒවන දේවල් ගණ්ඩ හුඳනය කියන අදහසින් තමයි ඒ ප්‍රතික්ෂේප කනේ එක ගැන දනත් තියෙන මංර වෙලෙත් මතක් කලා අධිගම අල්පේච්චතාවේ නිසා තමයි එතුමායේ ධනය ප්‍රතික්ෂේප කලා කියලා බණපොතයේ උගන්වලා තියෙන්නේෙ. ඊ නඟට බුදු හාමුදු්‍රෝ වදාලා අපේ බුදු හාමුදු්‍රෝ වදාලා මහණෙනි ආනන්ද මහණෙනි. ඔබක ඕකට්ටිය හිචනව ඇති සමහර වෙලාවට මම, අර ජෝතිපාල වනේ කවුද කියලා. ඒ ආත්මේ ජෝතිපාල වසයෙන් ක්‍රියා කළේ මම කිව්වා. මම ඒ කාසේව බුදු හාමුදුරන්ට දෝසාරෝපණය කළ නිසා මට මහා අකුසලයක් ලැබුණඉකිවත් ඒ අකුසලය නිසා මට ඇතිවුණුදේ තමයි කිව්වා දිගුකාලයක් හය අවුරුද්දම් මට දුස්කර ක්‍රිය කරන්නට සිද්ධ වනා කියලා. හවරද බනේම තියෙනවා පුදුහාරෝ පසුකාලයක දේශලා කලා. අවවාහන් ජෝතිපාලෝ කස්ස පන් සුගතන් තදා. කුතෝන බෝධි මණ්ඩස් බෝධි පරම දුල්ලබා තේන මේ පාපකම්මේන අචරින් දුක්කරම් බහුන්, චබ්බස් මුරු වේලා යන් තතෝ බෝධිම් පාපුනාපි කියල. එකෙ කියවෙන්නේ කාරණය තමයි අර බුදු හාමුදුරුවන්ට බලවත් දෙත දෝසාරෝපණය කර නිසා මට හය අවුරුද්දත් දුස්කරක්‍රියයා කරන්න උනය කියලා. ක්කෝම බදුවර දුස්රක්‍රියා කරන්නන්නේ හරුදු පායක් නෑ. දැන්වන්න මෛත්‍රයේ බුදු ආම්දුරෝ සතියක් විතර පොඩි දුස්ක්‍රියාවයේන මේ නෑද මාලිගාවේ දම්ම තමයි ඩනේද වැඩම කල්ල නාබෝධියයට කියලා. ුව උතු බුදු බවල ලබගන්න එ එකකොට තේරෙනවා අපිට මේ බුදුහාම්දුරෝන්ඩ මහා සංගරත්්‍යයට පරිභවකිරීමත් මහා කුසලයක් ධර්මයට පරිබවකිරීමත් මහාකුසලයක් මේ කතා අපපු උත්තාව මේ ධර්ම කරුණු විස්තර කරනවා පැයගානක් අන්ඩ තියෙන ධර්ම කරුණු තියන්නේ මේකෙන් කියන හොඳ බෞද්ධයක් සැබෑ බෞද්ධය කොයි විදිහයටද ජීවිතයක් ගතකරන්න ඕනය කියන කාරණය මතක් කරනවා එනිසා අපිත් එතුමාගේ චරිත කතාාවින් ගත හැකි ආදර්ශ අරගෙන අපේ ජීවිතයට ධර්මයෙන් ආලෝක මත් කර ගැනීමට අපිසිියලු දෙනාම ක්‍රියා කරන්න ලෝනය කියෙන කාරණයක් මේ වෙලායමං සිහිපත් කරනවා සාධූ 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 අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාස්සනාවේ දායිකත්තේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට කොළඹ පහත් තිබ්‍රි ගස්යාාය පාරේ අංක පාන්සියෙන් එකසිය පහනිවසේ විසූ ලීලාවතී රංගෙදර මෑණියන් අභහවයට පත්වී වසර හතක් සහ එක ඇයගේ සියවන උපන්දිනය නෙමිත්ෙන්ද දොන් සිමියෝන් රංගෙදර පියාණන් අභහවයට පත්වී වසර විස්සක් පිරීම නෙමිත්ෙන්ද දෙමෝපිය දෙපළට හා අනන්ත සංසාරගතව පින් බලාපොරොත්තු වන සියලුම ඥාතිමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශ කියණන් වහන්සේ ඇතුළු සමස්ත ලෝකවාසයන්ට සෙත් පැතීමේ අරමුණින් යුතුවත් දායකත්වේ දරනවා කොළඹ පහා තිබිරි ගස්යාය පාර පදිංචි චිත්‍රා රංගෙදර මහත්මිය ආනන්ද මාතොటಾ රಚ್ಚ මහතා ඇතුළು ದೂದರ පිරිස සමග මුණಬරු මිනිපಿරියන්. ආගමන විගමන දෙපාර්ಥමෙන්න්තුවේ සේవකර විශ್రాಾම ලැබූ කළುಗ ಸෙక్టර් ಸಿල්್වා මැතිතුමන් අභාවක් ප්‍රා්තවී පළවෙනි වසර සපිරේෙන අදදින එතුමන් අදරයෙන් සිහි පත්කරමින් පින් අනුමෝදන් කරමින් නිවන්සුව ප්‍රාර්ථනා කරන්නේ මොරටුව මොරටුවැල්ල සාන්තපීතර පාරයේ පදිංචි, කළුගන සන්ධයා කුමාරිද සිල්වා මහත්මිය දූපුතුන් බෑනවරුන්, ලේලිවරුන් මස්සිනාවරුන්, නෑනාවරුන් ඥාතිපත්‍රයා සහ දියනිය මෙන්ම මොනපුරු මිනිිපිරියන්. දෙදස් එකොල් වසරේ සැප්තැම්බර් මස දොලොස්සනදින පරලෝ සැබත් හේමපාල සිරවර්ධන ස්වාමි පුරුෂයාට සහ, එතුමාගේ දෙමවපියන් වන නැසීගිය ජූලි සිරිවර්ධන පියාණන්, මිසි නෝනා විජයකුණුවර්ධන මෑනියන්, නැසීගිය සහෝතරයන් වෙන ධයාරත්න සිරිවර්ධන K.DNC සිරිවර්ධනයන අයටත්. ගොලුවාමුල්ල මහේනේ සිට නැසීගිය ආරම් විලියම් සිං්ඥෝපියාණන්ට සහ ලැයිස් නෝනාවල්්‍යාර්චි මෑැනියන්ටත් නැසීගිය පියලතා බෝධිනා ගොඩබෙන්තර අක්කාටත් ගුණදාස සිරිවර්ධන ඥාතිවරයාටත් අනුලා ඒේවා පතිරන මහත්මියටත් පින් අනුමෝදධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, ධර්මදේශනයට සහපාගියූ සියලු දෙෙනටත්, උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවා යන පාර්ථනාවෙන යුතුවත් දායිකත්වේ දරනවා, හිරි වැද්දල නෞත්තුඩුව පදිංචි Rඩ ලීලාවති උපාසිකා මත්තාව. කළම දහය පන්සල පාර අංකතිස් සතෙන් හය නිවසේ පදිංචිවසිට වසර හතරකට පෙර දෙදස් දහට වසරේ සැප්තැබර් මස දොළොස්නදින පරලෝසැපත් ප්‍රේමා බ්‍රාම්්මානිි සමර වික්‍රම මහත්මියයට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්වය දරනවා, කොළම දහය පන්සල පාර අංකතිස් සතෙන් හය නිවසේ පදිංචි දූතරුවන් පිරිස. දස් සි දෙක වසරේ සැප්තැම්බර් මස ොස්සනදිනට තෙවන ජන්මදිනයයේදී ඇති රාමීන් දම්සිලු පුතනුවන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝශ පාර්ථනා කිරීම සඳහත් මෞපිය පරම්පරාවේ පරලෝ සැපත් සීලුම ඥාති මිත්‍රරාදීන්ට පින් අනමෝදධන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්, ධර්මස්ශ්‍රවනය කළ සැමට නිර්වාණවබෝධය පිනිසත් දේශකාණන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණවබෝධය ළඟ කර ගැනීමට හැකිවේවා යන පාර්ථනාව නිජුතුවත් ද. கත්වේදරනවා වල්පිට පதிංචිPL හார்ශනී මහත්මිය. දෙදස් විසි දෙක වසරේ සැප්තැම්පර් මස දොසනදිනට අසු එක්වන ජන්වදිනය සමරෙන DM හීන් මැනිකා මෑණියන්ට නිදුකු නිරෝගී සුව දීර්ඝශ ප්‍රාර්ථනා කිරීමත්, වසර දාහතකට පෙර පරලෝ සැපත්, DM ජිනදාස ස්වාමි පුරුෂයාටත්, DM ප්‍රමදාසපුතනුවන්ටත්, DM ගුණදාාසපුතනුවන්ටත් සංජීව මුණපුරාටත් දෙපාර්ශවය දෙමවපියන්ටත් පවුලේමිය කිය සීලුම ඥාතිමිත්‍රාදීන්ටත්. නන්මෝ දන්කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජයවත්ව සිටින සියලු ඥාති මිත්‍රාදීන්ට නිරෝගී සුවයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ජුතුවත් දායිකත්වය දරනවා, බඩල් කුමර මී ගහමඩ ගුණ සෙවන නිවසේ පදිංචි, DM. හි මැනිකා මහත්මියය. CDR වීර සිංහමෑණියන් පරලෝසැපත්වී නමන වර්ෂූර්ණය නිමිත්තෙන් එතුමිය ප්‍රධහනකොට පරලෝසපත් සියළුම ඥාතිමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්වේ දරනවා, පල්නිිපිටිය මාකුමර CDඩ කුල තුංගමාවතේ පදිංචි දූදරු පිරිස. දැන් පඥ්ඥාන්මෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශක්‍යාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවාද. මේ අවස්ථාවේදී, සැදහැවත් පින්න්නොතුම් ඉතාම හොඳින් බනැහීමෙන්. ඒවගේම ධර්මය මිනෙහි කිරීමෙන්. ධර්මාරම්මනේ තමන්ගේ සිත යොමුකර ගැනීමෙන් ලබාගත්තා ව අනන්ත අප්‍රමාන කුසලස් කන්දය පළමුකොට ලෝසසුන් සුරකින සියලු දෙවී අන්ට ලැබේවා. දෙව අන්ගේ ආරක්ෂා රැකවරණය අද දින ධර්ම දේශනාවේ දායකත්ව දරන මේ පින්වත් ලොකකුඩා සියලු සෑම දෙනාටමත් ඒගේම ගුවන් විදිලියෙන් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ සැදෑවත් පින්වත් සියලු සෑම දෙනාටත් අපේ රටටත් දෙවියන්ගේ ආරක්ෂ රැකවරණය ලැබේවා. දෙවියන් ප්‍රාර්ථනය බෝධියකින් අමාමහන් නිවනම ලබා ගනිත්වා කියල සාදුකයන්. ඒවාගේම අපේ ගුවන් විදුලි ශංස්ථාවේ නිවේදිකා මහත්මිය විසින්. ගොඩින් නම් සඳහං කරමින් නත්‍ර සඳහන් කළ සියලුම මියගිය ගුරු දෙමහුපියාදී ඥාතිවරුන්ට මේ පින් ලැබේවා. ඒවාගේ මානෙකුත්් බනෑසූ පින්නවතුන්. නමින් මියගියත් ඥාතීන්ඩත් මේ පින් ලැබේවා. ඒ හැ සෑම දෙනාටත් දෙව් මිනිස් සැපකිලවර සාන්ත අමාමහා නිවංසපතම ලැබේවා කිය සාදුකයන්. මේ ඒවාගේම මේ ලොකුකුඩා ධර්මස්්‍රවනය කරන මේ පින්වාත් හැම දෙනාටම. ඒවාගේ මේ පවුල්ලොල සියලු සෑම දෙනාට මෙිරටහා බිදේශගතව දුරබැහර සේවාවේ සිදිින සියලු දෙනාටත් සෙත්වේවා. රෝගීව ඉන්නයට ඉක් මංසුවේ නිදුක් නිරෝගී භාවේ ලැබේවා. අධ්‍යාපනයේ ලබනාපේ පුංචි දරුවන්ගේ අධ්‍යාපනය කටේතු සරුවක් ප්‍රකාරයෙන් සාර්ථකවත්. වැඩීටයන්ගේ රැකේ රක්ෂා ්‍යාපාර කටයේතු සාර්ථක වේවාත්. හැම දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් දැහැමිසිතුවිලි ඒ ආකාරයෙන් මිටුවේවාත්. මෙලොවේ යහපත සැලසේවා පරලොේ යහපති සැලසේවාත්. කෙලවර බුද්ධාදී මහොත්තමයන් වහන්සේලාත් නිවී සැනහි පැමිණ වදාල ජාති ජරා්‍යාදිි මරනාදී. සාංසාරික දුක්වලින් විනිර්මක්ත වුණු සාන්තසුන්දර සුකප්‍රණේත අමාමහනිර්වාන සාන්තිය පිණිසම මේ උදාරකුසලය හේතුවාසනා වේවා කියල ප්‍රාර්චනා කරමින් අපි දෙවියන්ට පින් අනුෝදංක කරමමු. ආකාసටటచම් මට්ట දේවානාగ මෛද్ధిక పഞంతం అనుුమෝதிతවා చిරంరకం තුుළක සාසනම් ආකාසటජබు මట్්ట දේවානාగా මहिබ්ധిక పഞంతం අనుුമෝதிతවා చిරంరకం තුుළෝක සාాසනම් ආකාసటచබుම් මట్්ట දේවානාగా මෛద්දිిక පഞంతం అనుුమෝதிతවා ఆ චිරංරක්හංතුලෝක සාසනං ධර්මස්්‍රවනානි සංස බලයෙන් දෙව් මිනිස් සැපකිලවර, සාන්තාමාමහන් නිවංසුවේ පිණිසම හේතුවාසනා වීවාගල ප්‍රා. සහූ සහදූ සාදූ. සැදැහැවතුනි ඔබ සවන්ඳුන් එම ධර්මානු ශාස්සනාව පැවැත්වූ දේශකයණන් වහන්සේ සියම් මහනිකායේ ශ්‍රී්ජයවර්ධන පුර කෝට්ටේ, ශ්‍රී කල්්‍යානිසාම ග්‍රී ධර්මමහා සංග සභාවේ උපසම්පදාලේක කාධිකාරි කෙදල් පිටි ශ්‍රී මහා චේතියාරාමය, ෙරලියයාාවල ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරය සහ, මාලම මේ සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාඩය යන විහාරත්‍රයාාධිප්‍රති, විශ්රාමලත් විදුහල්පති, රාජකීය පණ්ඩිත ශාස්්ත්‍රපති, ජෙෂ්ට කර්මවාගාච්චාර්ය පූච්ච පාද මකුරුප්පේ සෝමාලංකාර ස්වාමිත්‍රයණන් වහන්සේ. දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමනින් සාධකාරයක් පවත්වමූ. සාධූ, සාධූ සාධූ. සැදෙහවතුන ඔබටත් පුළුවන් ස්්‍රදේශය සේවේ ධර්මදේශනාවන් සඳහ දායකත්වේ ලබාගන්න කතා කරන්නා ගමිකාංශයට අපගේ දුරකතනංකය බින්දුවයි එකයි එකයි දෙකයි, හයිසියානූ හතයි එකසිය හතලිහ මෙම ධර්මදේශනාව සංයුක්ත තැටියාකෝ කැසට්පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකතලංකයෙන් වීමසන්න බිදුුවයි එකයි එකයි තුන් සය හතයි දහයයි අසූ දෙක. ඔබට තෙරුවන් සරණයි.